හරිත නාලිකාව ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන නාලිකාවක් විදිහට අද දවසේ ශස්ත්‍රීය වැඩසටහන තුළින් තවත් නිෂ්පාදනයක් එහෙම නැත්නම් කෘෂිකර්මාන්තය පිළිබඳව ඔබ අගය කරන වටිනාකමක් තිබෙන නිෂ්පාදනයක් පිළිබඳව කතාබහ කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපි ලංකාව පුරාම මේ කෘෂිකර්මාන්තය පිළිබඳව කතාබහ කරන්න යන මොහොතේදී ඔබේ මැසවිල්ලක් ගොවීන්ගෙන් එහෙම නැත්නම් ඔබ වගා කරන ඕනම කෙනෙක්ගේ මැසවිල්ලක් තියෙනවා. අපි සමහර වෙලාවට කොයිතරම් වගාවට අවශ්‍ය ජලය මේ කරන පොහොර මේ සියලු දේවල් යෙදුවත් අපිට කිසි ප්‍රතිඵලයක් නැහැ. එහෙම නැත්නම් වගාවේ කිසි හොඳ අස්වැන්නක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව. හැබැයි එහෙම වෙන්න යම් හේතුවක් තියෙනවද කියලා ඔබ හිතුවත් වසර ගණනාවක් අවුරුදු ගණනාවක් අපි මේ අස්වැන්න ගන්න පසට ඔබ හිතුවද ඔබට ලබා දෙන්න අවශ්‍ය කරන පෝෂණය ලබා දුන්නද කියන කාරණාව. අන්න ඒ පිළිබඳව ඔබට හිතන්න වෙලාව ඇවිල්ලා. ඒ නිසා අපි ඒ පිළිබඳව තමයි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ලංකාවේ ආයතනයක් ඒ පිළිබඳව පරීක්ෂණ කරමින් අලුත් පොහොර නිෂ්පාදනයක් සිදු කරලා තිබෙනවා. ඒ ආයතනයට ඇවිල්ලා අපි සූදානම් වෙන්නේ ඒ පිළිබඳව කතා බහ කරන්න. අද දවසේ ජෛව පොහොර කොහොමද නිෂ්පාදනය කරන්න කියලා. මම දැන් ඇවිල්ලා ඉන්නේ මේ කර්මාන්තශාලාව ඇතුළට අපි සූදානම් වෙන්නේ මේ නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරන්න. ඒ සඳහා අපේ ආරාධනා කරා මේ ආයතනයේ අධ්‍යක්ෂකතුමන් ශාමල් අමරසේකර මහත්මයා. එතුමන් එක තමයි කතා බහ කරන්නේ. එතුමන් ECO BIO කොරියා ඇන් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂතුමන් විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. අයබෝන් ඔබතුමාට. අයබෝන් ගයන්. අපි සූදානම් එතුමන් එක්ක කතා බහ කරන්න දැන් කර්මාන්තශාලාව ඇතුළට ඇවිල්ලා ඉන්න වෙලාවේ මම මුලදීත් ඔබට සඳහන් කළා ඔබ සාමාන්‍යයෙන් මේ වගාවකට යොමු වුණාම වගාවේදී වතුර මේ සියලුම වගාවන්ට අවශ්‍ය කරන ද්‍රව්‍ය යෙදුවට ඔබට සරු ඇස්වන්නක් ආවේ නැහැ කියන කාරණාව මම මුලින්ම කැමති දැන් ශාමල් මහත්මයන්ගෙන් දැනගන්න මේ පසේ නිසරු බව කියන එක කොහොමද අපි එතනින් පටන් ගත්තොත් කොහොමද මේ කාරණාව අපිට පොඩ්ඩක් කියන්නකෝ කොහොමද මේක සරු කරගන්නේ ඇත්තටම ගයාන් අපේ ශ්‍රී ලංකාවේ තියෙන සාරවත් පස කාලාන්තරයක් තිස්සේ අපි ඒ පසෙන් ඒ සාරවත් පසෙන් අපි ලබාගත් අස්වැන්න ලබාගෙන පසේ තියෙන ජීවේ නැති වෙලා තියෙන්නේ ඊට අමතරව මේකට අනවශ්‍ය විදිහට රසායනික පොහොර භාවිතයෙන් පසේ ජීවත් වෙන ජීව සමූහය නැති වෙලා තියෙන්නේ කාලයක් තිස්සේ වෙච්ච මේ ක්‍රියාවලිය නැවත සාරවත්ව හඳුන්වා දීමක් තමයි අපි ECO BIO ආයතනයේ මේ ES100 කියන ජීව කාබනික දියරෙන් අපි කරන්නේ මීට අමතරව මේක ජීවයේ නැවත ඇතිකිරීම සඳහා සක්‍රීයව අපි කොරියානු තාක්ෂණයේ භාවිතයෙන් කොරියාවේ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කොරියාවේ කාලාන්තරයක් තිස්සේ ලබාගත් දැනුම භාවිතයෙන් සකස් කරගන්න ජෛව දියර පොහොරක් තමයි ES100 නවින් අපි ආයතනය විසින් ගොවි මහතුන්ට ලබා දෙන්නේ දැන් පොහොර ගත්තාම ශමල් මහත්මයා අපි දැකලා තියෙනවා දැන් අපි අහලා තියෙනවා ගැටිවිලි පොහොර එහෙම නැත්නම් කාබනික පොහොර රසායනික පොහොර මේ හැම දෙයක්ම තියෙනවා හැබැයි මේ ජෛව පොහොර කියන්නේ මොකක්ද මේක අපිට නිකන් නුපුරුද නේද මේක අලුත් නමක් මොකක්ද මේ ඇත්තම ගන්න මේ ජෛව පොහොර කියන නම අලුත් වුණාට මේක අපි සමාජයේ අපි આવට භාවිතා වෙන සාමාන්‍ය ක්‍රියාවලියක් ජෛව පොහොර කියන්නේ අපි આવට කියන ශූද්‍ර ජීවීන් භාවිතයෙන් සකස් කර ගන්න විශේෂිත පොහොර වර්ගයක් මේ අපේ උදාහරණයක් විදිහට අපි අපේ අපේ ආහාර ජීර්ණය වෙන අපි අපේ කොළයක් වටනහම කොම්පෝස්ට් හඳුනහම ඒ කොම්පෝස්ට් ජීර්ණය වෙන ශුද්ධ ජීවීන් වෙන් කර හඳුනාගෙන ඒගොල්ලන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට වර්ධනය කරලා ඒගොල්ලන්ගෙන් කාර්යක්ෂමව ශ්‍රී ලංකාවේ කාලගුණයට දේශගුණයට සහ ශ්‍රී ලංකාවේ පස්වලට සරලන විදිහට වර්ධනය කරලා සකසා ගන්නා ලද පොහොර විශේෂයක් තමයි ජෛව පොහොර කියලා කියන්නේ මේක ඇත්තම ශූද්‍ර ජීවීන් පරිසර වගාවට හිතකාමී පරිසරයට හිතකාමී 100%ක් ස්වාභාවික ශූද්‍ර ජීවීන්ගෙන් සකසා ගන්නා ලද පොහොර වර්ගය තමයි ජෛව පොහොර කියලා කියන්නේ ගායන. ඔව් දැන් ඔබතුමන් මේ ශුද්‍ර ජීවීන් වර්ධනය කළා මේකට මේ යොදනවා කියන කාරණාවනේ පැහැදිලි කරන්නේ. කොහොමද මේ ශුද්‍ර ජීවීන් වර්ධනය කරගන්නේ? ඇත්තම ගායන් කොරියානු තාක්ෂණය මේ සම්බන්ධ අනුබද්ධ වෙන්නේ ওই අවස්ථාවේදී තමයි. ඕක ශ්‍රී ලංකාවේදී අපි භාවිතා නොවුනාට කොරියාව මේ තාක්ෂණය ප්‍රයෝගී කරගෙන විවිධ රටවල කෙන්යාව, සිම්බාබ්වේ, වියට්නාම්,
දකුණු අප්‍රිකාව වගේ විවිධ රටවල මේක විශාල වශයෙන් භාවිතා කරනවා. කොරියානු තාක්ෂණය භාවිතා කරලා මේ ශුද්ධ ජීවීන් වර්ධනය කර ගැනීම තමයි අපි මේ ආයතනයෙන් විශේෂයෙන් කරන්නේ. සාමාන්‍යයෙන් ඔබ අන්තර්ජාලයේ සැරිසරනකොට මේක ගැන අධ්‍යයනය කරනකොට එදිනෙදා ජීවිතයේදී අපිට මේක සකසා ගන්න පුළුවන් විශේෂයක්. හැබැයි ඒක වර්ධනය කරන්න, සවිශක්තිමත් විදිහට වර්ධනය කරන්න සහ කාලාන්තරයක් තියාගන්න පුළුවන් විදිහට වර්ධනය කරන්න මේක තව තැනකින් තවත් ස්ථානයකට ප්‍රවාහනය කරන්න පුළුවන් විදිහට වර්ධනය කරන්න සහ අවුරුදු ගාණක් මේකේ සාරය නොනැසී තියෙන විදිහට වර්ධනය කිරීම තමයි අපේ කොරියානු තාක්ෂණයෙන් අපරේ ලබාගෙන තියෙන්නේ අපේ ආයතනය. දැන් ඔබ සඳහන් කරපු රටවල් සමකේත ආසන්න තියෙන රටවල් සමක ආශ්‍රෝතින් රටවල් ඇයි මේ විශේෂත්වයක් තියෙනවද? ඔව් ගන්න ඇත්තටම අපි මීට වසර ගණනාවකට පෙර මේ ගැන අධ්‍යයනය කරලා සමීක්ෂණය කරනකොට අපි තෝරාගත්තේ අපගේ ශ්‍රී ලංකාවට කාලගුණයට දේශගුණයට සහ පස් වර්ගවලට සරලන ශුද්ධදී විශේෂයක් අපි වර්ධනය කරගන්න. ඒ සඳහා අපි මේ කොරියානු මව්වාතරය වන කේසිය නැහැල ආයතනය සමකේට ආසන්න මේ අපේ දේශගුණයට සමාන පරිසර දේශගුණයක් තියෙන රටවල් කරපු පොහොර විශේෂයක් තමයි අපි ලංකාවට හඳුන්වා දුන්නේ. මේ අපි හඳුන්වා දෙන ජෛව පොහොරය ලංකාවේ විවිධ දේශගුණ තත්ත්වය යටතේ අපි පරීක්ෂා කරලා බලුවා. ඇත්තම දේශගුණ තත්ත්වය යටතේ විවිධ පස් වර්ග යටතේ සහ විදේශීය පස් වර්ග යටතේ අපි පරීක්ෂා කරලා බලලා තමයි මේක අපි ලංකාවට හඳුන්වා දීලා තියෙන්නේ. මේ පොහොර විශේෂය ලංකාවේ සියලුම පස් සියලුම දිස්ත්‍රික් වල පස් සහ සියලුම දිස්ත්‍රික් වල දේශගුණයන්ට කාලගුණයන්ට වෘත්තු දෙන විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ. දැන් ඔබතුමන් එහෙම සඳහන් කරද්දී මට තව ගැටලුවක් මතුවෙනවා. දැන් ඔබ දන්නවා අපි දන්න කාරණාව තමයි ලංකාවේ විවිධ දේශගුණයන් තියෙනවා. විවිධ පැතිවල ටිකද උඩරට පැත්තට ගියොත් එහෙම නැත්නම් නුවරඑළියට ගියොත් නුවරඑළිය සීතලයි. යාපනයට ගියොත් අධික පිළිබාවක් තියෙනවා. ඉතින් මේ විදිහට විවිධ දේශගුණික කලාපයන් තියෙන රටේ දැන් එකම ශුද්ධ ද්‍රව්‍යද මේ වර්ධනය කරන්නේ ඔබතුමන්? ඇත්තටම ගයන් මේක අපි ලංකාවේ සීලම ප්‍රදේශ ආවරණය වෙන පරිදි පළාත් 9ටම අපි ගිහිල්ලා ඒ පස් වර්ග පස් සාම්පල ගෙනල්ලා ලංකාවේ සීලම දේශගුණික කාලගුණ තත්ත්වෙන්ට ඔරොත්තු දෙන ශුද්ධ ජීවි අපි හඳුනාගෙන එමෙ ශුද්ධ ජීවය තමයි වර්ධනය කරන්නේ. අපි වර්ධනය කරන ශුද්ධ ජීවිය ලංකාවේ තියෙන සීලම පස් සහ සීලම කාලගුණික දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ලෙස තමයි අපි වර්ධනය කරන්නේ. ඔබ මම දන්න කාරණාව තමයි ඔබ දන්නව රටක ඉඳලා ඇවිල්ලා තිනවනම් එහෙම නැත්නම් රටේ යනවනම් පස්මිනක් එහෙම නැත්නම් ජීවි දෙයක් මේ පළතුරක් වුණත් ඔබට අරන් එන්න බෑ. ඒකට විවිධ අවසර ලබා ගන්න ඕනේ. එහෙම තියෙනකොට කොහොමද මේ පස් ගේන්න පුළුවන් දෙහෙම? ඔව් ගයන්. අපි මේ ජීව දියර පොහොරේ නිර්මාණය කරන්නේ නිෂ්පාදනය කරන්නේ කොරියානු තාක්ෂණය ප්‍රයෝගී කරගෙන. කොරියාව අපට විශාල වශයෙන් දියුණු තාක්ෂණයක් භාවිතා කරනවා ජෛව තාක්ෂණයක්. අපි මේ තාක්ෂණය ප්‍රයෝගී කරන ඔවුන්ගෙන් අපි ලබා ගන්නේ තාක්ෂණය පමණයි. අනිත් සියලුම අමුද්‍රව්‍ය සියලුම යන්ත්‍රෝපකරණ ලංකාවේ නිෂ්පාදිත ඒවා. අපි කොරියාවෙන් ප්‍රධාන යන්ත්‍ර ආරණ්‍ය කරලා තියෙනවා. ඒක ඔහුගේ තාක්ෂණය උන්ට ඊට පේටන් බලපත්‍රයේ තියෙනවා. අනිකුත් යන්ත්‍රෝපකරණ සියලුම කාර්ය මණ්ඩල ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සහ ශ්‍රී ලංකාවේ අවටින් අපි සොයා ගන්නා අමුද්‍රව්‍ය. මේක මෙම ශුද්ධ ජීවි දියර පොහොරය තත්ත්ව පරීක්ෂාවට ලක් කරන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින්. සියලුම අමුද්‍රව්‍ය මේකට යොදාගන්නේ ශ්‍රී ලාංකික අමුද්‍රව්‍ය. මෙහිදී කොරියානු තාක්ෂණය තමයි ප්‍රධාන වශයෙන් අපි ඔවුන්ගෙන් ලබාගෙන තියෙන්නේ. ඔව්. දැන් ඔබතුමන් මේ තත්ත්වය එහෙම නැත්නම් ගුණාත්මක බව සඳහන් කළා. ගුණාත්මක භාවය පිළිබඳව. දැන් ලංකාවේදී කොහොමද මේ ඔබතුමන් කොරියාවෙන් මෙහෙට ලැබෙනවා තාක්ෂණික සහාය ලැබෙනවා කියලා කිව්වා. දැන් කොරියාවෙන් ඒ ලැබෙන තාක්ෂණික සහාය පිළිබඳව සහ ඒ ගුණාත්මක භාවය පිළිබඳ සහතිකයක් ඔබතුමන්ලට ඇති. ඒ සහ ලංකාවේදී මේ ගුණාත්මක භාවය පිළිබඳව කොයි වගේ සහතිකයක්ද ඔබතුමන්ලට තියෙන්නේ? ඔව් ගන්න. අපි කොරියානු තාක්ෂණය ලබාගෙන මේක ඇත්තටම පේටන් බලපත්‍රයේ තියෙන අපේ මව් ශාඛාව වන කේසිය නැහැල් ආයතනයේට ඔවුන් මේ පේටන් බලපත්‍රය මගින් ඒ තාක්ෂණය ඔවුන්ලා පේටන් බලපත්‍රයේ තාක්ෂණය ඔවුන් අපට ලබා දීලා තියෙනවා. කොරියානු තාක්ෂණය අපි ලබාගෙන 100%ක්ම දේශීය නිෂ්පාදනයක් අපි නිෂ්පාදනය කරන්නේ. අපි නිෂ්පාදනය කරන නිෂ්පාදනයේට ශ්‍රී ලංකාවට අනුකූලව අනුරූප තත්ත්ව සහතික අපි ලබා ගන්නවා. සාමාන්‍ය ශ්‍රී ලංකාවට අනුරූප තත්ත්ව සහතික ලබා ගන්න ආයතනය තමයි රජරට විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මේ සම්බන්ධව අපිත් එක්ක කටයුතු කරමින් පවතිනවා සහ අපි සියලුම කාණ්ඩ සඳහා සියලුම බැච් වයිස් සඳහා අපි රජරට විශ්වවිද්‍යාලයේ තත්ත්ව සාතිකය ලබා ගන්නවා එම තත්ත්ව සාතිකය ශ්‍රී ලංකාවට අනුකූල තත්ත්වයන්ට අනුකූලව අපි නිෂ්පාදනය කරනවා අපි මේ වෙනුවට සාකච්ඡා පවත්වාගෙන යනවා කොළඹ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපකුලතුමත් සමග අපිත් සමග ගිවිසුම් ගත වෙලා අපගේ තත්ත්වය සහ ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ තත්ත්වෙන් උසස් රසායනාගාරයක් තියෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔවුන් සමග ගිවිසුම් ගත වෙලා තත්ත්වෙන් උසස් අපගේ නිෂ්පාදනය ඔවුන් සඳහා ඔවුන්ගේ සහතික ලබා ගැනීමට අපි මේ වෙලාවේ කටයුතු කරගෙන යනවා දැන් අපි එතුමන් සමග මේ පොහොර නිෂ්පාදනය මේ ජෛව පොහොර නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියන කාරණාව ඔබට පැහැදිලි කළා දැන් ඔබට තියෙන දේ තමයි අපේ කොයි මහත්තුරුන්ට තියෙන කාරණාව තමයි ඕනම පොහොරක් අපේ වෙළඳපොලේ ගන්න තියෙන ඕන වර්ගයක පොහොර වර්ග නමුත් මේවා කොහොමද වගාවට යොදන්නේ මේ වගාවට යොදලා මේ අස්වැන්න කොහොමද ගන්න කියන කාරණාව තමයි අපිට තියෙන ලොකුම දේ ලොකුම ගැටලුව අපිට මේ කොයිතරම් හොඳ පොහොරක් ලැබුණත් මේ දේ නිසියාකාරව වගාවට යෙදුවේ නැත්නම් මෙහි හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි සූදානම් මෙතුමන්ගෙන් ඒ පිළිබඳව අහලා දැනගන්න කොහොමද ශාමල් මහත්මයා මේ පොහොර මේ නිෂ්පාදනය කරන ලැබුණු මේ පොහොර වගාවට කොහොමද යොදා ගන්න? ඔව් ගායන්. ඇත්තටම අපි මේ විදේශ තාක්ෂණය ලබාගෙන අපි හදන්නේ මෙතන ජෛව දියර පොහොරේ අපි කොවි මහතුන් ලබා දෙන්නේ පවුඩයක් විදිහට. පවුඩයක් පැකට් එකක් විදිහට. ඇත්තට මේක විශේෂත්වය තමයි ශ්‍රී ලංකාවේ අද වෙනකොට ජෛව දියර පොහොර පවුඩයක් විදිහට ලබා දෙන්නේ අපායතනයේ විතරයි. වෙන කිසිම ආයතනයකට ඒ සඳහා තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් නැහැ. අපි ආයතනය ලබා දෙන්නේ ජෛව දියර පොහොර පවුඩයක් විදිහට. ගෝ මහතුන්ගේ අතට මේ පවුඩර් එක හම්බුනාම අපි පැකට් එකක් විදිහට ලබා දෙන්නේ ග්‍රෑම් 450 පැකට් විදිහට ලබා දෙන්නේ ග්‍රෑම් 450 සහ 225 පැකට් විදිහට ලබා දෙන්නේ. ගෝයි මහතුන්ට මේ අපේ ජෛව දියර පොහොර පැකට් එක ලැබුණාම ඔවුන්ට ඒකේ සඳහන් වෙන පරිදි ජලයේ ශ්‍රමක මිශ්‍ර කරගන්න පුළුවන්. පිරිසුදු ජලයේ ශ්‍රමක මිශ්‍ර කරගන්න පුළුවන්. පිරිසුදු ජලය අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරගෙන මේකේ ජෛව ජීවය ඇතර මේ පැකට් වල තියෙන ජීවය මේ ජීවය කීප ගුණයකින් වර්ධනය වීම සඳහා දවස් 3ක් තියාගන්න ඕනේ. දිනකට කීපවරක් කලවම් කරමින් දවස් 3ක් මේ ද්‍රාවණය තියාගන්න ඕනේ. ද්‍රාවණය දවස් 3ක් තියාගත්තට පස්සේ ඒක අවශ්‍ය ප්‍රමාණයට ඒක සංයුතිය සෑදෙනවා. සංයුතිය අවශ්‍ය ප්‍රමාණයට සෑදුනාට පස්සේ අපගේ ගොවි මහතුන්ට මේක ගොවිතැන සඳහා යොදා ගන්න පුළුවන්. මේක ගොවිතැන සඳහා යොදන ආකාරය අපි කතා කරොත් ඕනෑම භෝගයකට එළවලු පළතුරු සහ වී වගාවට මේව ජෛව දියර පොහොර යොදන්න පුළුවන් ඕනෑම අවස්ථා ගානක්. වැඩි අවස්ථාවක් ගන්නක් යෙදීම අස්වැන්න සාර්ථකත්වය වැඩි වෙනවා. අපි ප්‍රධාන වශයෙන් වගා කරන වී වගාව සඳහා යොදන ආකාරය ගැන කතා කරොත් අපේ පාරම්පරික ගොවියා සාමාන්‍යයෙන් වගා කරේ සති දෙකක් කුඹුරට ජලය බැඳලා වල් පැලෑටි විනාශ වෙනකන් කුණු වෙලා විනාශ වෙනකන් ජලය බැඳලා තියලා තිබ්බා. අපි ඊට පස්සේ පළවෙනි හිය හැවවා. දෙවෙනි හිය හාන අවස්ථාවේ තමයි අපි අපේ ජෛව දියර පොහොරේ වගාවට යොදන්න කියන්නේ. ඒ අවස්ථාවේදී ලියද්දේ වතුරක් තියෙනවා, ජලයක් බැඳලා තියෙනවා. අපගේ දින 3ක් තවර සදාගත් ජෛව දියර පොහොර ද්‍රාවණය අවශ්‍ය ඕනෑම ආකාරයට ඒ වපසරිය තුර ව්‍යාප්ත කරන්න පුළුවන්. මල් භාජනයකින් එහෙම නැත්නම් අතින් ඉහලා එහෙම නැත්නම් බාල්දියකින් ඉහලා ඒ වගා ලියද්ද තුර ව්‍යාප්ත කිරීම තමයි සිදුවිය යුත්තේ අපගේ ජෛව දියර පොහොරේ. අපි විභාගව සඳහා පස සකස් කර පළවෙනි හිය හාලා දෙවෙනි හිය හාන වතුර බැඳලා තියෙන්නේ විභාග කිරීමට හෝ පැල සිටීමට දින 7කට පෙර මේක භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔව් අපි ඉන්නේ මේ ජෛව පොහොර නිෂ්පාදනය කරන එකෝ බයෝ කොරියාන් ලංකා පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව ඇතුළත අපි සූදානම් වෙන්නේ පුංචි විරාමයකට යන පුංචි විරාමයකට ගිහිල්ලා අපි සූදානම් මෙතුමන් කිව්වා වගේ ඒ නිෂ්පාදනය කොහොමද හදන්නේ කියලා ඔබට පෙන්වන්න.
අපි නැවතත් එකතු වෙන්නේ ශස්ත්‍රීය වැඩසටහනත් එක්ක. අපි ලංකාවේ ගත්තාම තැනින් තැනට කාලවලදී වෙනස් වෙනවා. අපි ඉස්සෙල්ලත් කතා කරලා දේශගුණය වෙනස් වෙනවානේ. දැන් වෙන ඒ පැතිපැති වලට කොහොමද මේක ඒ කියන්නේ එක සතියකින් හිනව ආපහු තව සතියකින්ද මාසකින්ද මාස දෙකකින්ද කොහොමද මේක හිනන්නේ? ඕක යන්නේ. ඇත්තටම ගොවි මහතුනි ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා යොමු කරේ. අපගේ මේ ජෛව දියර ප්‍රහාර පොහොර අපි ලබා දෙන්නේ පැකට්ටුවක් වශයෙන්. ග්‍රෑම් 450ක පැකට්ුවක් ලෙස තමයි අපි ලබා දෙන්නේ. අපි මේක අනුමත කරන්නේ හෙක්ටයාරයක් සඳහා ග්‍රෑම් 450 පැකට්ටු 3ක්. ග්‍රෑම් 450 පැකට්ටු 3ක් හෙක්ටයාර 1 හෙක්ටයාරයක් සඳහා භාවිත කළ යුතුයි. ඒක තමයි අපගේ අනුමත ප්‍රමාණය. මේ භාවිත කරන වේලාව ගැන ඔබ කතා කරා. මේක භාවිත කරන්න ඕනේ දෙවෙනි හිය හාලා හාන අවස්ථාවේදී. තමයි මේක අපි සාදාගත් දියරේ භාවිත කරන්න ඕනේ වගාව සඳහා. මේක දෙවෙනි හිය හාලා පැකට්ටු 3ක් කියන්නේ ලීටර 60ක් වෙනවා. ලීටර 60 ලියද්ද තුල අපි සාදාගත ලියද්ද තුල ඉස්සෙල්ලා මං කිව්ව ක්‍රමවේදය අනුව දියර ඉසිනියකින් හෝ මල් බාදයකින් හෝ බාල්දියකින් හෝ ලියද්ද තුල ව්‍යාප්ත කිරීම තමයි සිදුවිය යුත්තේ. අපේ ජෛව දියර ES100 ජෛව දියර පොහොර සීලම භෝග සඳහා භාවිත කරන්න පුළුවන්. වී වගාව, පළතුරු වගාව සහ එළවලු වගාව. මෙය පස් සකස් කිරීමේදී එක් මාත්‍රාවක් විදිහට භාවිත කරලා පැල අවධියේදීත් සහ පළ හට ගන්නා අවධියේදීත් මාත්‍රා 3ක් විදිහට භාවිත කිරීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මට ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් මේ ප්‍රශ්නේ ඔබතුමන්ගෙන් අහන්න ඉතල දැන් කොච්චර කාලයක් වෙනවද මේ ආයතනය පටන්ගෙන? ඔව් ගයන්. ඇත්තටම අපි මේ ECOBIO කොරියාෙන් ලංකා පුද්ගලික සභාවගම් පටන් ගත්තේ 2017 වසරේදී. 2017 වසරේදී අපි මේ ආයතනය ආරම්භ කරලා කොරියානු තාක්ෂණය නිෂ්පාදනය කරන නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීලා අපි මුලින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග අධ්‍යයන වාර්තාවක් ලබා ගත්තා. ඔවුන්ට අපගේ ES100 ජෛව දියර ප්‍රහර ප්‍රමාණයක් ලබා දීලා ඔවුන් සමග අපි ශේෂ්ඨ පරීක්ෂාවක් ලක් කරා. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ ආවරණය වෙන පරිදි විවිධ කාලගුණ තත්ත්වයන් ආවරණය වෙන පරිදි වාකඳුර, පරන්තන්, කුරුණෑගල වගේ නුවරඑළිය වගේ සියලුම දේශගුණ තත්ත්වයන් සහ පස් වර්ග ආවරණය වෙන පරිදි ඔවුන් සමග අපි ශේෂ්ඨ පරීක්ෂාවක් කරා. සීලම භෝග සඳහා වී එළවලු සහ පළතුරු භෝග සඳහා ඒ පරීක්ෂාව ආවරණය වුණා. එම පරීක්ෂාවෙන් අනතුරු ඔවුන් අපට නිර්දේශයක් ලබා දුන්නා මෙය සාර්ථකව ශ්‍රී ලංකාව තුළ භාවිත කරන්න පුළුවන් ශුද්ධ දියර පොහොරයක් ලෙස. එම පරීක්ෂාවෙන් පස්සේ අපි අපගේ නිෂ්පාදනය වැඩි දියුණු කරලා නිෂ්පාදනය ව්‍යාප්ත කරලා විවිධ පළාත්වලට විවිධ භෝගන් සඳහා මේ නිෂ්පාදනය හඳුන්වා දුන්නා. අපි ප්‍රධාන වශයෙන් 2022 මහා 2021 යලකන්නේදී ප්‍රධාන වශයෙන් 2021 යලකන්නේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේට වගා ප්‍රදේශ ආවරණය වෙන පරිදි අපේ දියර පොහොර ලබා දීලා ගොවියන්ට සාර්ථක අස්වැන්නක් ලබා දීමට උපකාරී වුණා. ගොවි මහතුන් අපි සමග විවිධ අදහස් හුවමාරු කරගත්තා. ඒන්ට අවශ්‍ය දැනුම අපි ලබා දුන්නා. ඔවුන්ගෙන් අස්වැන්නෙන් පසු ඔවුන් සමග අපි සාකච්ඡා කිරීමෙන් අපට දැනගන්න ලැබුණා මේ අස්වැන්න තුළ දෙවුන් ඉතාම සාර්ථකව මේ භාවිතා කරලා තියෙනවා සහ අස්වැන්නට හොඳ ප්‍රතිඵලයක් අපගේ ES100 ශුද්ධ ජීර පොහොර මගින් ලබා දීලා තියෙනවා කියන එක. ඔව් මේ පටිගත කිරීම සිදු කරන්නේ අපි ECOBIO කොරියාන් ලංකා පුද්ගලික සමාගමේ මේ කර්මාන්ත ශාලාව ඇතුළත. හැබැයි අපි සූදානම් වෙන්නේ පොඩ්ඩක් ශේෂ්ත්‍රයට ගිහිල්ලා අර ගොවි මහතුන් ඔවුන්ගේ අස්වැන්න පිළිබඳව දැක්ක අදහස් කීපයක් නරඹලයි. ලීටර් වතුර ලීටර් 50ක් දිය කරා. 50 දිය කරලා දාලා පැය පහෙන් පහට කවලම් කරා. මම පැය පහෙන් රැට වෙනකොට කවලම් කරගන්න අමාරුනේ. ඉතින් කොහොමද පැයෙන් පහට ගණන් කරලා දවස් 5ක් තිබ්බා. 5ක් කියලා එල්ලා පස්වෙනි දවසේ පෙරුවා. එල්ලා අරගෙන එල්ලා යදුවා අපි එතකොට වපුරන තිබුණ දවස් 7ක්. එල්ලා එල්ලා පුදිසා. ජෛවි පොර කුමරට යදෙන විදිය විස්තරයක් කිරීමක් කරන්න හදන්නේ. ඒකට ඉස්සල්ලා ලැබීමට දවස් දින 3කට ඉතර පෙර ඉහලා වතුරක් තියරත් එක මේ කළා කුමරට ඊීමක් කටයුතු කරා. ඔව්. දැන් වෙනකොට ඒකේ ඵලදායක තත්ත්වයක් කුමරේ තියෙනවා. මේ ඇවිල්ලා හැම වෙලා කුමර දෙක නිරීක්ෂණය කරන අවස්ථාවේදී පොළොපෑහෙට කුමර මේ වෙනකොට තියෙනවා. මම කියන්නේ ඉතින් මේක සාර්ථක කරගත්තොත්
රසායනික පොහොරට යන අතර මේ කාබිනික මේකට යොදවනවා වඩාත් හොඳයි. අපි මුලින්ම පොහොර එක දිය කරලා තමයි යොදන්න කිව්වේ. උනාට කරේ අර කොම්පෝස්ට් එකත් එක්ක ලීසි තින්දා කොම්පෝස්ට් එකටම දාලා අනලා දවස් 3ක් තියලා ඒක තමයි මේ කුඹුරට යොදලා තියෙන්නේ. යොදලා තියෙන්නේ. මේ ඒක දැනට මේ ගොයමට ගොයම දවස් 20ක විතර ගොයමක් තමයි මේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ලොකු බාල්දියකට දිය කරා. ඔව්. දිය කළා මම දවස් 5ක් විතර තිබ්බා. තිබ්බා. දවස් 5ක් විතර තිබ්බාම ඒක ඇත්තටම නිකන් අර පැහැනා වගේ නිකන් වෙනා වගේ උඩට උඩට ගත්තා. නිතර නිතර මම කලවම් කර කර තියාගත්තා. අහහ. ඊට පස්සේ මම කරපු දේ බාල්දියක ලොකු කෑන් එකකට දාගෙන ඇවිල්ලා. ආ. කෑන් එක වතුර වලින් తీරෙව්වා. ඔව්. පුරවලා මේ මල් බාල්දියකට වගේ තමයි මම දාගත්තේ ඒක. දාලා ඒක කලවම් කරලා මම ලියද්ද මැදට බහැලා. එතකොට මේ බහැලා ඒක ලියද්ද පුරා වැටෙන විදියට එක බාල්දිය වගේ මේ සාමාන්‍ය ලියද්දකට වැටෙන්න එහෙම දාගෙන ගියා. එතකොට දැන් කලින්ට වඩා වෙනසක් තියෙනවද? ඇත්තටම ගිය කන්නේ අතින් බලනකොට ඊට වැඩිය මේ කන්නේ ටිකක් සාර්ථකභාවයක් තියෙනවා කියලා පේනවා. මොකද ගිය පාර නම් ගොයම ඇත්තටම ඔය වගේ උස ගියේ අරේමේ නැහැ. සාමාන්‍ය නියර මට්ටම වගේ ගොයම නැද මේ පාර ගොයම උස ගිහිල්ලා සාමාන්‍ය අපි යූරියා ගහලා කරනවා වගේ සාර්ථක කරලක් අපිට දැක ගන්න තියෙනවා මේ වෙනකොට. ඔව්. ඒ ඔබ දැක්කේ මේ ජෛව පොහොර පාවිච්චි කළ භාවිතා කළ හොඳ අස්වැන්නක් ලබාගත්ත ඒ ගොවීන්ගේ අදහස්. දැන් එවැනි පොහොරක් එහෙම නැත්නම් එවැනි නිෂ්පාදනයක් පිළිබඳව මෙවැනි කර්මාන්ශාලාවකට ඇවිල්ලා අපි කතා බහ කරද්දී බොහෝ දේ කතා බහ කරන්න තිබෙනවා. අද දවස විතරක් නෙවෙයි තවත් දවසක ඇවිල්ලා අපි සූදානම් මේ පිළිබඳව වැඩිදුරටත් ඔබට කියන්නට. හැබැයි දැන් ඔබ බලනමැති හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් තියෙනවා. හැබැයි මේ නිෂ්පාදනය අපිට ගන්න තියෙන්නේ කොහෙන්ද? වෙළඳපොලේ කොහෙද තියෙන්නේ? ශ්‍යාමල් මහත්මයා මම ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි මේ ජෛව පොහොර අපේ ගොවි මහත්වරුන්ට එහෙම නැත්නම් වෙන නිෂ්පාදනයක් කරන අනිත් සියලුම දෙනාට මේ ගොඩ ගොවිතනක් හෝ එනම් වීවගාවගෙන මේ ඕනම කෙනෙකුට කොහෙන්ද මේක මිලදී ගන්න තියෙන්නේ? ඔව් ගාන අපි මේ අපේ ජෛව දීර පොහොර පැකට්ටුව අපි සාම්ප්‍රදායික කෘෂිකර්මෙන් ඔබට ගිහිල්ලා ශ්‍රී ලංකා පුරා ව්‍යාප්ත වෙලා තියෙන සුපර් මාකට් ජාලයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. සියලුම සුපර් මාකට් ජාලා සමග අපි ඒකාබද්ධව දැන් කතා කරමින් තියෙනවා. සාමාන්‍ය පොහොර කියන එක සාමාන්‍ය පොහොර කඩවල පමණයි තිබ්බේ. මේක විශේෂ පොහොරයක්. මේක ජෛව දියර පොහොරයක්. ඉතාමත් සුරක්ෂිත ආවරණයකින් ලැබෙන්නේ ඔබ හට. මේක සුපර් මාකට් වල සියලුම දෙනා භාවිත කරන එළවලු වී මල් මේ වගාවන් කරන සියලුම පාරිභෝගිකයන් ආවරණය වෙන පරිදි සුපර් මාකට් ජාලාව සහ කෘෂිකර්ම මධ්‍යස්ථාන වලින් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව අපි ඔබට අපගේ දුරකථන අංක, අපගේ ඊමේල් පණිවිඩ සහ අපගේ Facebook, Instagram මේ පණිවිඩ අපි ලබා දෙන්නම්, WhatsApp හරහා අපි ලබා දෙන්නම්. ඒවට අප සමග සම්බන්ධ වීමෙන් අපට ඔබගේ අතටම මේ ජෛව දියර පොහොරය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා අපට. ඔව්. එතුමන් සඳහන් කරපු දියර පොහොර පැකට්ටුව තමයි මේ. මේ තියෙන්නේ ඒ ඉතාමත් අලංකාර විදියට සකසපු වර්ණවත් පොහොර පැකට්ටුව. දැන් මේක ඔබට එතුමන් සඳහන් කරපු ස්ථානවලින් ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙම අරගෙන ඔබේ අස්වැන්න සාර්ථක කරගන්න තමයි ශස්ත්‍රීයතුලින් අපි හැමදාමත් මෙවැනි වැඩසටහන් ඔබට කියන්නේ. හැබැයි දැන් ඔබ මේක ගන්න එහෙම නැත්තම් කතා කරන්නේ කොහොමද කියලා ඔබ හිතන වැඩි. මම ඔබට දුරකථන අංක සඳහන් කරන්නම්. මේකේ පැකට්ටුවේම තියෙන දුරකථන අංකය සඳහන් කරලා 0112 90 64 64 0112 90 64 64. එහෙම නැත්තම් ඔබට කතා කරන්න පුළුවන් 0744 280 64 64 0744 280 64 64. මේ නම්බර් එකේ WhatsApp තියෙනවා. ඉතින් ඔබට WhatsApp කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ecobiolanka.com කියන වෙබ්සයිට් එකට ගියොත් ඔබට මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ඔබට මේ පැකට්ටුව පෙන්වුව වගේම මේ පිළිබඳව විස්තර කතා කරා වගේම තවත් විස්තර මේ පිළිබඳව වැඩි විස්තර අපි තවත් දිනක කතා බහ කරන්න සූදානම් මේ ආයතනයේ මේ ස්ථානෙටම ඇවිල්ලා. එහෙමනම් ඉතින් අපිත් එක්ක කතා බහ කරාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ බයෝ ඉකෝ ලංකා ආයතනයේ අධ්‍යක්ෂතුමන්
ශමල් අමරසේකර මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණේ බුදුමන්ත බෙහෙන්ම ස්තුති අපිත් එක්ක කතා බහ කළාට මේ පිළිබඳව අපේ ජනතාවට ඒ අදහස ලබා දුන්නට මේ පිළිබඳව කොහොමද මේක වෙන්නේ මේන් අස්වැන්න ලබා ගන්න කොහොමද කියන කාරණාව අපිට සඳහන් කළාට එනිසා අපි සූදානම් ශස්ත්‍රීක තුලින් මෙවැනිම වැඩසටහනක් ඔබට ලබා දෙන්නට ඊළඟ වතාවෙදි මොකද මෙවැනි දේවල් අපි කෘෂිකර්මාන්තයට යන රටක් විදියට එහෙම නැත්නම් ශස්ත්‍රීකත්වයට යන රටක් විදියට අපේ රට අපි නංවාලියට එනිසා තමයි ශස්ත්‍රීක තුලින් හෘද ටීවී හැමදාමත් මෙවැනි වැඩසටහන් තුලින් ඔබට මේ දැනුම ලබා දෙන්නේ. එහෙමනම් අපි අද සමු ගන්නවා ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.